අයිබුවන් අපි මේ අද හමු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අලුත්ම ජාතික ඇමතීමේ කතාවෙන් පස්සේ ඊයේ එතුමා දෙවනි වතාවටත් ජනාධිපති වුණාට පස්සේ රාජාසන කතාව පැවැත්වුවා. අතෝෂෙම කියනවා නම් ඊයේ එතුමාගේ රාජාසන කතාව විපක්ෂයේ සියලුම දෙනා වගේ වර්ජනය කරා. අපි නම් සභාවේ හිටියා ඔහු එන වෙලාවේ. නමුත් අපිත් ඔහුගේ කතාව පටන් ගන්න කලින් ඒකට විරෝධය පළ කරලා ඉවත් වෙලා ගියා. මේ රාජාසන මේනියාව කියලා අපි ඒකට විරෝධය පළ කරේ. ඇයි අපි මේ මේනියාවක් කියලා කියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඇත්තටම ජාතික ඇමතීමේ මේනියාවක් තිබෙනවා. මොකද එතුමා දැන් බලන්න අගමැතිවරයා වශයෙන් පත් වුණා දවසේ ඉඳලා 2022 මැයි මාසේ කී පාරක් නම් මාර්තු මාසේ දැන් කී පාරක් නම් මේ වන විට ජාතිය අමතල තියෙනවාද? විවිධ හේතු හා ගන්නවා ජාතිය අමතන. ජාතිය අමතන විතරක් නෙවෙයි, ඒ අමතන හැම වතාවකම අලුතෙන් ප්‍රතිපත්තියක් කියනවා. දැන් මේක පුරුද්දක්. දැන් 2015-2019 කාලේ අපි හැමෝම දන්නවා යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම පාලකයා වුණේ අගරාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා. බොඩ මතකද 2015-2019 කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශන කීයක් ඉදිරිපත් කරාද කියලා? ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ සෑම මාස 6කටම පාරක් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක්. දැන් ආණ්ඩුවක් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ එකපාරයිනේ. දැන් මේ 2015-2019 කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් ඉදිරිපත් කරා. ඒ ක්‍රමවේදෙම තමයි දැන් අපි ආයි දකින්නේ. දැන් මං ඊයේ අපි කතාව අහන් ඉන්නකොට දැන් එතුමාට පහුගිය අයවැය කියපු කිසිදම් මතක නැහැ. දැන් අයවැයත් වගේම සුරංගනා කතා ගොඩක් කිව්වනේ. ඒ අයවැය කතාව අහගෙන ඉඳලා මට මතකයි මම ෂේක්ස්පියර්ගේ මේ එක යෙදුමක් මතක් කරා. ෂේක්ස්පියර් කියලා කියනවා මේ ජීවිතය කියලා කියන්නේ මෝඩෙක් ලියපු කතාවක් වගේ. මොකද මේ උඟක් සද්දේ මේ භයංකාරකම විතරයි තියෙන්නේ. නමුත් අවසානයේදී ගන්න කිසිම දෙයක් නැහැ කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැය කතාවත් ඔය වගේ කියලා. සද්ද විතරයි. අන්තර ගන්න දෙයක් නැහැ කියලා. දැන් ඊට පස්සේ කතා කීයක් කරාද? ඒ හැම කතාවෙම මොකක් හරි අලුත් කතාවක් කියනවා. ඒ අලුත් කතාව කියවන අන්තර රටට ගන්න දෙයක් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් බලන්න 2015-2019 කාලේ මේ රටේ සමස්ත ආර්ථික අර්බුදෙම නිර්මාණය කරේ මේ පුද්ගලයානේ. මෙයාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා 2015-2019 කාලේ කඩාවැටෙන්න පටන් ගැච්ච කඩාවැටීම තමයි අපි අදත් විඳවන්නේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි යවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි යවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.